ओके पाठ में पसुगे पाठ मुका मेसावा अलुत्मा पाठ पोलवहा हरे ईट खाली मट बला मैं नावो मेती ओ देख कोई हाल दाल तीनों ना गे सर श्री के पैनल ना पुलवान आ इसी ने किस पेन ना कुते आ वो ये सर श्री के पैनल ना पुलवान आ खा के दे आ तारीं दुगे होंदाई आ मेसियन तारीं दुगे माल ओ पेटी का नवान में तब उटे तावे लास्टर में भी एक-एक विधि है नवागन पुलवा उन दे ताकार पे नन पुलवां हरे हरे उन दे ये पे न पुआ अनिता एक मादान ने दिखले मामा हीतन हुआ आज कैन पीट पे नन वादे हसारा के बालमुंदाई हसारा के तो हरे हुंदाई निर्माण निर्माण लासन लासन समहार फोटो तिब्बा अलुत्पाड़ प्रधान मातृकावा के क्या नालूत पीट हुआ कौन लिया गया है अभी पुते में डैंग हाँ बोला मैं ओह पोलोवा हाँ हाँ सर नहीं पोलोवा हाँ हाँ सर डैंग वो यार दानव ने मैं अभी इन्हें पोलोवे ने आएगा हम पोलोवे तमाय अभी गेवाल दोरवाल अभी जीवात पे ने पोलोवे और गामांग करांड पोलोवे वाहन यानी पोलोवे ඇලදොල ගංගායේ ඔක්කොම තියෙන පොළවේ කඳු නේද? විවිධ දේවල් තියෙනවා. කඳු තියෙනවා. කඳු අතරින් ගාන බහින් ගංගා තියෙනවා. නේද? දියැලි තියෙනවා. තැනිතලා බිම් තියෙනවා. නේද? එතකොට බෑවුම් තියෙනවා. නේද පුතේ? ඉතින් මේ විදිහට මේ පොළව විවිධ විදිහට තියෙනවා. අපි කියන්නේ ඒකට विविध विषमतावयांतिये विविध विषमतावय एतकोट एवागे विदराक नेमे वैस एति वेनवा पोळवट नेद सुळंग एति वेनवा एवागे ते स्वाभाविक देवलुत एति वेनवा नेद वैस सुळंग कुणाटु नेद पुते ते स्वाभाविक अमहर वेलावट मे पोळवे तिबेन स्वभावे वेनस वेन्न पुळुवा එක දිගට වැහැලා 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 සමහර කඳු නේද නාය යනවා එහෙම නැත්නම් කාන්දි කඩාගෙන වැටෙනවා නේ සේදි දානවා සුලකටත් එහෙමයි සුලකට නියංගේ යන මොකද පුතේ නියංගේ වෙන ඕ නියංගේදී ඔය ඒත් එහෙමයි මේ වැස්සට සුලකට නියංගේට ඒ පොළවේ තිබෙන ස්වභාවය වෙනස් වෙනවා නේද සමහර වෙලාවට කන්දක් තියෙන තැනක් මෙන්න ටික වැස්සකට පස්සේ එතන තැන්තලා භූමියක් වෙන්න පුළුවන්. ඒ වගේම මිනිස්සු සුනාමි ඔහරි මිනිස්සු පුතේ මේ පොළවේ විවිධ දේවල් හදනවනේ නේද?
විශාල පිට්ටනි හදනවා නේද? ගෙයක් හදනකොට පොළව සමතල කරනවා නේද? කඳු කපනවා නේද? වැව් හදනවා නේද? ඊට පස්සේ ගොවිතැන් කරන්න තැන් හදා ගන්නවා. එතකොට අර පොළවේ වෙනස් වෙනවා නේද? සමහරලාට කන්දක් තිබුණා නම් ගොවිතැන් කරනකොට ඒ කන්ද පහත් කරලා සමතල භූමියක් බවට පත් වෙනවා නේද? ලොකු ආගාධයක් වගේ එකක් තිබුණා නම් එතන වැවක් හැදුවට පස්සේ එතන වෙනස් වෙනවා ජලාශ නේද? ඉතින් පුතේ ඔන්න පොළවේ වෙනස්කම් සිදු කරන සිදු වෙන හැටි. හැබැයි ඉතින් මේවයි අනිසි ප්‍රතිඵලද සමහර වෙලාවට අනවශ්‍ය විදිහට ඔය පස් කපන්න ගියාම ඒවයි ඉතින් අනිසි ප්‍රතිඵල. ඒ කියන්නේ අවාසිනේ අපිට සමහර වෙලාවට බලපාන්න පුළුවන් ඒවත් බලපාන්න. හරි මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ ඔන්න ඔය ටික. හොඳද? හරි දැන් ඔයාලා දන්නවනේ මේ ඔයාලගේ ගෙවත්තේ භූමියක් තියෙනවනේ, පොළවක් තියෙනනේ ඔයාලගේ ගෙවත්තේ නේද? ඒ දැන් හෙට උදේ ඔයාලට පුළුවන් ඒ ගෙවත්තේ තිබෙන ගෙදර වත්තේ තිබෙන පොළවේ සාකච්ඡා කරන්න. විෂමතාවයන් කියන්නේ පුතේ ස්වභාවය කියන්නේ එක එක විදියනේ. සමහර වෙලාවට ඔයාලගේ ගෙවත්තේ පල්ලමක් වගේ බෑවුමක් තියෙන්න පුළුවන් නේද? සමතල තැනක් තියෙන්න පුළුවන් පිට්ටනියක් වගේ. සමහර පොඩි කඳු ගැටයක් තියෙන්න පුළුවන් නේද? මෙහෙම උස් ස්ථාන තියෙන්න පුළුවන් නේ. වතුර වලවල් වගේ හැදිලා තියෙන්න පුළුවන්. අන්න ඒකයි මම මේ කියන්නේ. කල්පනා කරලා බලන්න ඔයාලගේ ගෙවත්තේ තිබෙන පොළවේ වෙනස්කම් තියෙනවා. පාසල් වත්තේත් එහෙම තිබුණා නේද? පාසලෙත් එහෙම මේ විදිහටම තිබුණා. දැන් අපි බලන්න වෙන්නේ ගෙදරනේ. සමහරලාට මේ එක තැනක් වන්න ඔයාලා කල්පනා කරන උස් තැනක් ඔයාලගේ ගෙවත්තේ තිබෙන උස තැනක් නේද? තැනිතලා තැනක් බෑවුම් සහිත තැනක් නේද? කල්පනා කරලා බලන්න ඒ වගේ එකක් තියෙනවද කියලා. හරි ඉතින් ඒ වගේ තැනකට ඔන්න හෙට ඔයාලා යනවා. ගිහිල්ලා නේද අර උස් තැන සිට මේ දැන් ඔයාලගේ අපි කියමු පඩිපෙලක් කියලා. පඩිපෙලක් කියන්නේ මේ බෑවුමේ ඉඳලා උඩට එන තැනක් නේද? ඔය එතකොට පඩිපෙලේ ඔයාලා මේ බැහැගෙන යනවා, ආයි නගිනවා නේද? එහෙම නැත්නම් කන්දක් වගේ තියෙන කන්ද උඩට ඇවිදගෙන ගිහිල්ලා ආයිමත් පහළට එනවා. දැන් එහෙම එනකොට කන්දේ උඩට යනකොටද ඔයාලට පහසුවක් දැනෙන්නේ, පහළට එනකොටද පහසුවක් දැනෙන්නේ? අපහසු බරක් එහෙම ඔසවගෙන නම් යන්නම බෑ නේද? දැන් බෝලයක් පෙරළුවොත් උඩට පෙරලන්න බෑ, අමාරුයි නේද? ලොකු මේ වේගයෙන් පෙරලන්න වෙනවා නේ. පහලට එනවා, උඩ සිට පහලට නම් බෝලය කාම පෙරලෙනවා. අපි කන්දේ උඩට රෝදයක් තල්ලු කරගෙන යනවා. දැන් මේ වගේ රෝදයක් තල්ලු කරගෙන උඩට තල්ලු කරන එකද ලේසි පහළට තල්ලු කරන එකද? පහළට තල්ලු කරන දේ පහළට තල්ලු කරන එක ලේසි. ලේසි මේක කරලා බලන්න කරපු නැති අය. ඒක තමයි නේද? වැඩි වෙහසක් දැන් උඩට තල්ලු කරනකොට ලොකු වෙහසක් මහන්සියක් ගන්න ඕනේ. හැබැයි පහළට යනකොට මහන්සිය අඩු නේද? බෝලයක් එහෙමයි. එතකොට රෝදයක් එහෙමයි. අම්මේ පාපිත පොන්න ජලය තමයි. මම කවුද කො සින්දුවක් කවා මේ සර් කීරේ වෙන්නේ කොහොමද? හරි පුතේ, ඒ වගේ මම යහනේ වතුර දැම්මොත්, ජලය දැම්මොත්, කන්දේ උඩට ජලය දැම්මොත් මොකද වෙන්නේ? පහළට යනවා. ඔව්. මේම පහළට වෙනවා.
පහළ තැනකට තමයි ජලය ගලාගෙන යන්නේ නේද ඉහළ තැනක ඉඳලා පහළ තැනකට හොඳයි ඉතින් ඔය ටික ඔයාලා හෙට කරලා බලන්න මෙන්න මේක තමයි කරන්නේ මාත් සම්මා දරමු පොළව හා හස අලුත් හස සරි ආගත්තා ආහා පොළව හා හස පොළව හා අහස සටක් කලින් ලියාගත්තා ආ එහෙනම් හොඳයි ඔව් ක්‍රියාකාරකමක් තමයි මුලින්ම කරන්න තියෙන්නේ සේකන්දක් ගන්න පොළයක් පෙරදන්න ඕනේ ඔව් ක්‍රියාකාරකම එක මේ ක්‍රියාකාරකම ඔයාලා කරලා බලන්න ඕන හොඳේ ටයිප් පහලට අන්දක මුදුනට හා ආපසු පහලට දැන් ගැමීම ඔන තුනක් තියෙන ක්‍රියාකාරකම් මුලම ලියා ගන්න. දැන් මෙන්න ලියනකම් තෝ ක්‍රියාකාරකම එකද? ඔව් මේක ක්‍රියාකාරකම එක. එකෙන්ද තව කොටස් තියනවාද? ආ ඔව් තා ටිකක් තියෙනවා මේ බලමු ඒ ටික නේද? හා සර් बोतल කන්ද කට කන්දක මුදුනට හා ආපසු පහළට දිවීම පොළය කන්දකට පෙරළීම කන්ද මුදුනට ජලය දැමීම පෙරළීම පෙරළීම පෙර लियली वराई से नेसा अंतिम का लियानी
ජලය දැමීම කන්දක් මුදුනට ජලය දැමීම කන්දක මුදුනට හා ආපසු පහ දීලි වරස්ත කොටයි වරද නැස ඔස්සසියලි වරයි जलट अंतिम क्रियाकारा උඩට දුවන එකද පහළට දුවන එකද කරලාම බලන්න ඕන හොඳද රෝදයක් ගන්න පුළුවන්ද හොඳද හරි කරලාම බලන්න වීඩියෝ එකක් එවන්නත් ඕනද ආ නෑ වීඩියෝ එවන්න ඕනේ නෑ කරලා බලන්නකෝ හොඳයි දැන් ඊළඟට අපි කතා කරන්නේ දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ භූමියේ විවිධත්වයක් ඇති වෙන්න නේද පුතේ बलपान हेतु මොනවද මේවට බලපාන හේතු කියලා තමයි මම අහන්නේ සමහර විට මේ වගේ ඕ වැස්ස නිසා නේද එක හේතුවක් තමයි පුතේ මේ වැස්ස වැස්ස නිසා පස හොදගෙන 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 ගිහිල්ලා නේද මේ වගේ බෑවුම් හැදෙන්න පුළුවන් වැස්ස නිසා නේද එතකොට දැන් මේවා ජලය ගලාගෙන යනකොට ඔය එතන ලොකු ආගාධයක් වගේ හැදෙන. දැන් ඔයාලා දැකලා තියෙනවනේ ඔය වැව් මේ ගංගා හැම ගලාගෙන යන්නේ නේද? පස්ස මේ පොළව යටින් මේ හාරගෙන වගේනේ යන්නේ නේද? ඉතාලම වේගයෙන් වතුර එනකොට එතන වතුර ගියාට පස්සේ වේගයෙන් ඔය එතන හැරෙනවා. නේද? ඒ ඔයාලා ඕන තරම් දැකලා ඇති. ඔනේ වැස්ස නිසා සිදුවන දෙයක් තමයි ඔය භූමියේ විවිධත්වයක් වැස්ස බලපාන. පැහැදිලිද? එතකොට සුළඟ බලපාන. ඔව් සුළඟ නිසාත් මේ පස ගහගෙන යනවා නැත්නම් අපි කියන්නේ දූවිලි වගේනේ තැන් තැන් වල යනවා ඊට පස්සේ පොළොව දන්නේම නැතුව ටික ටික හැරෙන ඔය කඳු වගේ දේවල් මේ දේව හැරි හැරි යනවා. එතකොට සුළඟ නිසාත් මේ පොළොවේ සම් සිද්ධ වෙනවා. නේද ඒ විතරක් නෙවෙයි අර මම කියුවාගේ මිනිසුන්ගේ වැඩ නිසා නේද ක්‍රීඩා කිරීමට තැනිතලා භූමියක් හදාගන්න දැන් ඔයාලා ඉස්කෝලේ බලන්නකෝ ක්‍රීඩා කරන්න විශාල තැනිතලා භූමියක් හදාගෙන තියෙනවා ඒක කන්දක් පහත් කරලා නේ ඒ විදිහට තමයි හදලා තියෙන්නේ දැන් අපිට මෙතන මේ කඳු ගැටයක් තියෙනවා මේක කපලා 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 නේද ඔය ක්‍රීඩා කිරීමට විශාල තැනිතලා පොළවක් හදාගන්න අපි ඒකට කියන්නේ ක්‍රීඩා පිටිය කියලා. නේද? ගොඩනැගිලි ඉදි කිරීමට. ඔව් දැන් මේ වගේ තැන්වල ඔව් නේද මේ වගේ ගෙපල් වගේ කපලා ඊට පස්සේ ගොඩනැගිල්ලක් ඉදි කරනවා.
නේද? එතකොට මේ පොළවේ තිබෙන ස්වභාවය වෙනස් වෙනවා. නේද? ගොවිතැන් කිරීමට පොළව හදනකොටනේ එතරම් පොළව වෙනස් වෙනවා. හරි. දැන් ඉතින් ඔයාලට කරන්න තියෙන පොඩි නිර්මාණයක්. ඔන්න ඕකේ නම් මට මේ පින්තූරයක් එවන්න වෙනවා. හරිද? මේක නම් පින්තූරයක් එවන්න වෙනවා. චූටි නිර්මාණයක් ඔයාලට කරන්න තියෙනවා. අර ඔය මම දැන් කියුව එකෙන් එකක් විතර කර අපි එක ලියා ගනිමු. ඔයාලා පස්සේ තෝරගන්න මම නිර්මාණය කරන්න මෙන්න මේකෙන් කියලා. හරිද? හරි. එහෙනම් දැන් ඔන්න ලියන්න ලෑස්ති වෙන්න. සක් කලින් කියපු එකේ පින්තූරයක් එවන්නේ කිව්වේ මොකද? අප සාධක කියන්නේ පුතේ කරුණු. හරිද? හට වෙනවද?
ਕਿਹੜਾ ਕਿਹੜਾ ਭਾ ਪੀਟਨੀਆ 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 බැස්ස නිසා බස සෝදගෙන යනවා සුළඟ සුළඟ නිසා ක්‍රීඩා කිරීමට පිට්ටනියක් සකසනවා ගොඩනැගිලි ඉදි කිරීමට පොළොව කපනවා නේද ගොවිතැන් කිරීමට ගොවිපලක් සකසන ඔය ටිකක් විතරයි තව තියෙනවා නේද පස් කැපීම පාරවල් සැකසීම පාරවල් හදනකොට නේද කොච්චර කඳු කපනවද එතකොට මේ පොළොවේ ස්වභාවය තියෙන විදිය වෙනස් වෙනවා ඊට පස්සේ තව ගොවිපලක් කියනකොට මේ තේදම් රබර් ඉදම් නේද කටු පොල් වගාව ඒ වගේ විශාල වගාවන් කරනකොට ඒ පොළොව වෙනස් කර ගන්න. මේ ගංගා දැන පස් වල කපල ජලාශ හදන්නනේ ගංගා නෙවෙයි ජලාශ වැව් පොකුරු ඒව හදන්නත් ඔය විශාල නේද යාන්ත්‍ර සූත්‍ර වලින් ඒවා නේද පස කපනවා නැවත ගොඩ ගහනවා නේ වැඩ ගොඩක් කරනවා නේ හොඳයි දැන් මම ඔයාලට කිව්වේ නිර්මාණයක් කරන්න කියලා ඔය පහෙන් එකක් කොහොමද නිර්මාණය කරන්නේ ආකෘතියක් හදන්න මොකක් හරි ආකෘතියක් හදන්න ඕන දැන් අපිට මොන බැස්ස නිසා පස සෝදායාම නේද ඒක පෙන්වන ආකෘතියක් ඔය ඉවත කඩදාසි කාඩ්බෝඩ් ඒව අරගෙන පාට කරලා නේද එහෙම හදන්න පුළුවන් සුළඟ නිසා කියන එක නම් අමාරුයි ඒක හදන්න හොඳේ සුළඟ පෙන්වන්න විදියක් නැහැ නේද ක්‍රීඩා කිරීමට පිට්ටනියක් සැකසීම ඒක පුළුවන් නේ ඔයාලට නේද පිට්ටනියක් හදන විදිය ඩෝසරයක් ඇවිල්ලා කපනවානේ පස් ගොඩ ගහනවා ඒක පෙන්වන්න පුළුවන් ඒ විදිහේ ආකෘතියක් ඕනනම් පිට්ටනියක් හදන්නත් පුළුවන් ඊට පස්සේ මොඩ නැගිලි පොළව හදන්න පිට්ටනියක් වගේ එකක් හොයාගෙන ඒකට කාඩ්බෝඩ් වලින් ඩෝසරයක් කපලා පස් මෙහෙම දාලා ඩෝසරෙන් ලොරි එහෙම තියලා පුළුවන් පුළුවන් ඊට පස්සේ ගොඩ නැගිලා ගොඩ නැගිලි හදන්න ගොඩ නැගිලි ඉදි කරන්න නේද පොළව මට්ටම් කරලා තියෙනවා බැමි ගහලා තියෙනවා නේ ඒ ගොඩ නැගිලි හදන්න කලින් හරිද දැන් අපිට ඕන ආකෘතිය ගොඩ නැගිලි හැදීමට පෙර ගොඩ නැගිල්ලක් ඕනේ නැහැ ගොඩ නැගිලි හැදීමට පෙර පොළව කොහොමද හදලා තියෙන විදිය බවුන්ඩේසමක් හදනවා කියලානේ නැත්තම් ගෙපලක් අදිනවා කියලා කියන්නේ ගෙපලක් ගොවිතැන් ගොවිපලක් හදා ගන්න හැටි නේද ආකෘති හදන්න අපි හදන එක ගන්නත් ඕනද පොතේ මේ එකක් තෝරගන්න ඕනලා එකක් තෝරගෙන හදන්න ලේසි එකක් කාඩ්බෝඩ් ඉවත දමන ද්‍රව්‍ය නේද ඒ වගේ ඕන දෙයක් ගන්න පුළුවන් දැන් ඔයාට කැමති එකක් රවුම් කරගන්න අපිට ඕන මම කැමති මේකට මම රවුම් කරා රවුම් කරලා මෙතන ලියන්න නිර්මාණයක් කරන්න කියලා
Lily, what is it? Lily, what is it? Oh, sir. Sir, own Nirman Akran Bulwana, Athanasia Navy. Oh, only Katran Bulwa. Are then you are there? No, out there. Nasa, Sir Antimakaine. Nasa, come and deliver it. Hi, Amma, Mamma, pintura tika kata baha danna. Iya, atar adi. Vandro vage. Atar adi. Gini kandu piperin.
සුලඟෙන් පුතේ මේ අපට ගන්න පුළුවන් ප්‍රයෝජනයක් තමයි මේ තියෙන සුලං විදුලි බලය නිපදවීම. මේ ගහම්බන් තොටත් තියෙනවා මේ වගේ විශාල කැරකෙන මේ සුලඟ නිසා කැරකෙන නේද මේ පෙති? ඔ සුලඟේ දේවල් වල දැකලා ඇති මේ වගේ නේ වරා මන කොඩුම්බි ඉතන පා මේ පැලවෙනවා ඒ ඇටි. හරි.